Subuh mas udah sakit lah, walaupun kamu ada pilihan nama pixel, fotografi channel yang kau ini. Ting, kami itu nama, ya satu lagi walaupun kamu mau berada onding satu ting, mesra ting tertiga lah. Di mana corona lah cerita itu, berada Paris sendiri itu yang lagi mana, ini gini kan, mata kerana. Jadi, walaupun mata jadi, nama ya satu itu kita bila kali ini satu, dekem orang ngalih Lightroom mobile lagi, ting presets ada na videos dekpa. Dan gua ada mang kira dia dengan setiap ada kan gitu ya, kayak usulkan gitu ya. Balang kira kena, kita nang link yang gila, balang ke bodoh. Dewa nih, eh kian nih, tapi dalam mobile linking, last time report of channel pun apps pun all. Mang ini kan utara, short video sama, ada gini nol. Tinggal subscribe kalau dia kan ada, option sticker, dan yang anda warna. Hari, tinggal mama ada orang kira tiri video ini, katakan apa mobile phone link kan ada, foto itu, edit kan kan gitu ya, gana. Lightroom mobile lab pergi. Tinggal මේ editing videos ගේන එකේ ආරම්භක තමයි ඔයාලට Lightroom mobile app එකේ options ටිකයි එතක app එක ඔයාලගේ ඇහැට පුරුදු කරන එක. ඉතින් අද වීඩියෝ එකෙන් බලන්න මොනවද මේකට මම use කරන options කියලා. සමහර විට ඔයාලා use කරන්න නැති options මේකදී use වෙන්න ඉඩ තියෙනවා. ඉතින් Lightroom mobile app එක කියන්නේ ගොඩක් හොඳ output එකක් අපිට ගන්න පුළුවන් simple app එකක්. PC version එක තරම් සංකීර්ණ නැහැ. හැබැයි ඒකෙන් ගන්න output එක වගේම හොඳ output එකක් ගන්න පුළුවන් mobile app එකේ නුත් ටිකක් මහන්සි වුණොත්. ඉතින් වැඩි කතා කරන්න ඕනේ නැහැ අපි video එකට ගිහිල්ලා බලමු මොකක්ද අද කරන්න යන්නේ කියලා. මේකෙදි මම use කරන options ටික ඔලුවට දාගන්න. අද මේ edit එක කරන්න මම තෝරගත්තේ මේ ගොඩාක් කාලයකට කලින් phone එකෙන් ගත්ත photos ටිකකින් එකක් හැමදාම වගේ model ඉන්න අපේ දිමුතු අපි දෙපළ තවානකට පැනලා තමයි photos ටික ගහගත්තේ හරි ඉතින් දිමුතුගේ Facebook Instagram link මම දාලා තියෙනවා යටින් follow කරන්න කැමති කෙනෙක් follow කරන්න පුළුවන් අපි බලමු කොහකද අද edit එකට ගන්න කියලා belu belu mana foto sok kau mereka aja, hebei mampu da details tienna shadows, untuk itu tienna foto yang kau select kerjakan nama itu nih, mata kita lagi foto deka tienna mah, mereka ini, ini foto yang හොඳයි කියලා හිතෙනවා අනිත් එක තමයි මේක මේකට වඩා අනිත් එකේ ඩීටේල්ස් තියෙනවා වගේ මට පේන්නේ. ඒතර ફોકસ වෙලා තියෙන ඔබ්ජෙක්ට් එක කොහොමද ගන්න මේකද 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 මේක හොඳයි හරි. මේක ගන්න ඩීට් එකට අපි Lightroom එකෙන් දැන් ඕපන් කරගන්න මේ ෆොටෝ එක ඒ phone memory board duck full lah ini support duck slow bena wa hari api Lightroom kita awa hari foto yang open kerjakan nama ini dihata, kalau ada pena make me, ada dalah haraha itu yang lebih lama shadows dihata, moon itu shadow hadir di sini moon ini, itu dia petala tiennya, amu tu pattern nih kalau shadow hadir di sini, tar dalah itu pattern nih kalau, kalau ada metode ini crop kian option nih kalau anda pula, ek di crop size skip ya, tapi nanti kalau ada image kalau rotate kalau anda pula, orang itu dihata ting අපි මෙතනදී මේ විදිහට crop කරගමු
මේ විදිය හොඳයි කියලා හිතනවා. ඉතින් මේකෙදි මේ මම කියන්නේ මම මේ කරන එක තමයි මේකට තියෙන හොඳ මෙඩිට් එක කියලා. ඔයාලට ඒක අදහස් තියෙන්න පුළුවන්. ඕක ඊට වඩා මෙහෙම වුණා නම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. මට මේකෙදි මූලිකම අදහස මගේ ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන එක විතරයි. ඒ නිසා මේකේ ඔප්ෂන්ස් ටික බලා ගන්න ඔයාලට මේ වීඩියෝ එක යූස් කරන්න පුළුවන්. හරි මේකේ පළවෙනික මේ එක්ස්පෝෂර් කියන ඔප්ෂන් එකේදී හැමෝම දන්නවා මේකේ ෆොටෝ එකේ දෙන බ්‍රයිට්නස් අඩු වැඩි කරන එක තමයි අපිට කරන්න පුළුවන්. ඔයාලට පේනවා අඩු කරද්දී ඩාර්ක් වෙනවා, වැඩි කරද්දී බ්‍රයිට් වෙනවා. කන්ට්‍රාස්ට් එකේදී ඔය හයිලයිට් ඒරියා නැත්නම් ෂැඩෝ ඒරියාස් වල ඩීටේල්ස් මතු ටික තමයි වෙන්නේ. හයිලයිට් වලදී හයිලයිට් ඒරියාස් වල නැත්නම් එළිය ගොඩක් තියෙන ඒරියාස් වල ඩීටේල්ස් මතු වෙන එක තමයි වෙන්නේ. ඉතින් ෂැඩෝස් වලද දන්නවා ෂැඩෝස් හදන එක වෙන්නේ. වයිට්ස් කියන එකේදී වයිට් ඒරියාස්, එතෙක්ම බ්ලැක්ස් කියන එකේදී බ්ලැක් ඒරියාස් ඉස්මතු කරන එක තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. හිට මෙට කරලා ඔයාලට බලන්න පුළුවන්. පස්සේ මේක කර්වස් කියලා තියෙන ඔප්ෂන් නේ. ওই කර්වස් කියන ටික ටිකක් සංකීර්ණයි. ඔයාලට උඩට පාතට ගල් හදා ගන්න පුළුවන්. මම හිතනවා මෙතනදී කර්වස් ගැන කියලා දෙන එක ටිකක් බෝරින් වෙයි කියලා. ඒ නිසා මම මෙතනදී කර්වස් යූස් කරනවා. ඔයාලට කර්වස් වලින් කරන වැඩේ කොහොමද කරගන්නේ, බැලන්ස් එක සියම් කරගෙන යන්නේ කොහොමද කියලා මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. දැනට අයිඩියා එකක් විතරක් ගන්න. පස්සේ අපි එනවා කලර්ස් කියන ඔප්ෂන් එකට. එතන වලට පේනවා ටෙම්ප්, ටින්ට්, වයිබ්‍රන්ස්, සැචුරේෂන් කියලා තියෙනවා. ටෙම්ප් නැත්නම් ටෙම්පරචර් එකකින් ඔයාලා දන්නවා අපිට පුළුවන් කෝල්ඩ් නැත්නම් වෝම් ලුක් එකක් ගන්න. ටින්ට් එකේදී වෙන්නේ ඔයාලට හිතමඩ කරලා බලන්න පුළුවන්. එතකොට මේකේ මේ හයිලයිට් ඒරියාස් වල ටෝන් එක වෙනස් වෙන එක තමයි ටින්ට් එකේදී වෙන්නේ. කියන්නේ කලර් එක වෙනස් වෙනවා ඔයාලට පේනවා හයිලයිට් ඒරියාස් වල. වයිබ්‍රන්ස් කියන එකේදී ඔයාලට පුළුවන් මේ ඉමේජ් එකේ තියෙන highlight වෙන areas වල කලර් එක, temperature එක යම් තාක් වැඩි කරගන්න, saturation වැඩි කරගන්නේ නැතුව saturation එකේදී වල දන්නවා photo එකේ තියෙන colors තමයි ඉස්මතු කරන්නේ. ඊට පස්සේ මෙතන මේ mix කියන එකට ආවට පස්සේ ඔයාලට tones කීපයක් බලා ගන්න පුළුවන්. ඔය උඩ තියෙන පාට පාට round. එතකොට ඒක එක tone එකේ hue, saturation, luminance අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. hue එකේදීත් වෙන්නේ ඔය දෙපැත්තේ ඔයාලට පේනවා ඒ color. දැන් මේකේ මේ පැත්තේ තියෙන තැඹිලි අර පැත්තට යද්දි ටිකක් කහපාට නන්නේ. කලර්ස් දෙක අතර ඔයාලගේ highlights balance කරන එක තමයි hue එකෙන් වෙන්නේ. saturation ඉතින් අපි දන්න saturation මේ කලර් එක අඩු වැඩි කරන එක තමයි වෙන්නේ. luminance එකේ ටිකක් අර දිලිසෙන ගතිය නැත්තම් bright ගතිය ඒ කලර් එකට අදාළව හදා ගන්න එක තමයි වෙන්නේ. ඔයාලට පුළුවන් ඔය ඔතන තියෙන කලර් සෙකින් එකට මාරු වෙලා ඒ අදාළ ටෝන් එකෙන් settings ටික හදා ගන්න. ඔයාලට මේක මම කියනවට වඩා කරලා බලද්දි තමයි තේරෙන්නේ. දැන් කියද්දි අයිඩියා එකක් යන්නේ නැති ඔළුවට. ඔයාලට පුළුවන් මේක ඔයාලගේ ෆොටෝස් වලටත් මේ විදිහට කරලා බලන්න. ලොකු දේවල් නැහැ, දෙපැත්තට ඇදලා බැලන්ස් කරලා බලන්න විතරයි තියෙන්නේ. මෙතන මේ ඩොට් තුනක් තියෙනවා. මම ක්ලික් කරේ ඒකේදී කලර් ග්‍රේඩින් කියලා ඔප්ෂන් එක තමයි එතන තියෙන්නේ. ඔයාලට මේ කලර් සර්කල් එක බලා ගන්න පුළුවන්. මේ මෙතන තියෙනවා ෂැඩෝස් වලට, හයිලයිට් වලට, මිඩ් ටෝන් වලට වෙන වෙනම. ඕකේදී දැන් ඔයාලට පේනවා මම මේක මවුස් පොයින්ට් එක මගේ ඇඟිල්ලෙන් මේ කරකනකොට එහාට මෙහාට ගන්න පුළුවන්. ඔතනදී ඔයාලට පේනවා දැන් ඒ සිලෙක්ට් කරන කලර් එකෙන් තමයි අපේ ටෝන් එක හැදෙන්නේ.
shadows select කරලා අපි අදාළ color එක select කරොත් ඒ අපේ තියෙන shadows වල tone එක අදාළ color එකට හැදෙනවා. ඕක ඊට වඩා සංකීර්ණයක් තියෙනවා ඔය color මේ circle වල. ඕකේ opposite colors තමයි දෙපැත්තේ තියෙන්නේ. කියන්නේ දැන් ඔය අපි blue පැත්තේ යන්නේ. නිකන් cold look කියන්නේ පොඩි cool look එකක් නෙන්නේ. සීතල look එකක් නෙන්නේ. ඕකේම ප්‍රතිවිරුද්ධව තන මේ පැත්තට ගියාට පස්සේ තඩි කර warm look එකක් ඉන්නේ. කියන්නේ දෙපැත්තේ තියෙන්නේ කිනකට ප්‍රතිවිරුද්ධ colors. එතකොට ඔයාලට color matching කරගද්දිත් ඔන්න ඕක use කරන්න පුළුවන්. ඉස්සරහට ඕක ගැනත් අපි ටිකක් වැඩිපුර කතා කරමු. මේකදී පොඩි අදහසක් විතරක් ගන්න. හරි ඊළඟ එක තමයි මේ effects කියන option එක. ඒකේ ගොඩක් තියෙනවා අපිට කරන්න පුළුවන් දේවල් texture. එතකොට texture එක කියන්නේ ඔයාලා දන්නා මම කලින් අර video එකක් කරලා තිබුණේ අපේ photo එක smooth කරගන්න විදිහ textures ආරක්ෂා වෙන්නේ කියන්නේ මූණේ තියලා details අන්න ඒ දේවල් තමයි texture කියලා කියන්නේ සරලව ඒක ඔලුවේ තියාගන්න. Clarity කියන එකේනොත් ටිකක් අර highlights වැඩි වෙන ගතියක් sharp වෙන ගතියක් තමයි වෙන්නේ. ඒකට ඊට වඩා හොඳ අර්ථකථනයක් තියෙන්න ඕන මම යූස් කරද්දි මට තේරුනේ අන්නේ දේවල් වැඩි වෙනවා කියලා. හරි. බේස් කියන එකෙන් එකෙන් වෙන ඔය dark highlights area වල පොඩි pop up එකක් ගන්න පුළුවන් අර එතන අඩු වෙනවා වැඩි වෙනවා contrast එක කියන එක තමයි බේස් කියන්නේ. ඒක බේස් කියන්නේ dehaze වගේ නේද? හරි මොකක් හරි තමයි. ඒකෙදි වෙන්නේ අන්නේ ඒ දේ. ඊට පස්සේ අපි යමු ගන්න විග්නේට්. මේකදී අපිට අපේ ඔබ්ජෙක්ට් එක වටේ කළු කරගන්න සුදු කරගන්න ඕවා කරන්න පුළුවන්. ඔයක යට තියෙන අනිත් ඔප්ෂන්ස් ටික ඒ විග්නේට් කියන ඔප්ෂන් එකට අදාළ දේවල්. මේ සමහර විට මම කියන වචන මේ හරියට උච්චාරණය කරන්නේ නැතුව ඇති. ඒක ගණන් ගන්න එපා. මේකෙන් කරට වැඩේ පොඩ්ඩක් ඔලුවට දාගන්න. හරි ඊට පස්සේ ඔප්ෂන් එකේ අපිට ෂාප්නින් බලා ගන්න පුළුවන්. ෂාප්නින් නම් අපි හැමෝම දන්නවා. තීව්‍රතාවය වැඩි කරනවා කියන්නේ අර ඩීටේල්ස් වැඩි කරලා ගන්න පුළුවන් එක. නොයිස් රිඩක්ෂන් කියන එක ඔයාලට ගොඩක් යූස් කරන්න පුළුවන්. දැන් අපි මොබයිල් ක්ලික් එකනම් ගොඩක් නොයිස් හිටිනවා. ඒ නොයිස් අඩු කරගන්න පුළුවන් මේ ඇප් එකෙන්. ඒක ඔයාලට හොඳ වාසියක් වෙනවා. ඒක කලර් නොයිස් එත් එක්කම ටෝටලි අපි ෆොටෝ එකේ නොයිස් විදියට දෙවිදිහකට අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. හරි ඉතින් මේක තමයි අපේ එඩිට් එක අද. ඔයාලා දන්නවා මේක එඩිට් කරන ඕන ෆොටෝ එකක සෙටින්ග්ස් අපිට කොපි කරගන්න පුළුවන්. වෙන එකකට පේස්ට් කරන්න පුළුවන් නැත්නම් ප්‍රිසෙට් එකකට සේව් කරගන්නත් පුළුවන්. මම කලින් වීඩියෝ වලදී කතා කරලා තියෙනවා. මම හිතනවා ඉතින් මේකෙදී ඔප්ෂන්ස් ටික ගැන පොඩි අවබෝධයක් එන්න ඇති කියලා. මම මේක ගැන ටිකක් සංකීර්ණව කතා කරනවා ඉස්සරහට මේකේ එක ඔප්ෂන් එක ගැන. ඒ නිසා පොඩි අවබෝධයක් විතරක් පොඩි අයිඩියාවක් විතරක් මේකදී ඔලුවට දාගන්න. ඉස්සරහදී එක එක ඔප්ෂන් එක ගැන අපි ගැඹුරින් කතා කරනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් කලින් මේ ඇප් එක යූස් කරලා නැති කෙනෙක්ට නම් දලාදහසක් යන්නද කියලා මේ ඇප් එක යූස් කරන්නේ තමයි ගොඩක් ඉන්නේ. ඉතින් එයාලටත් මොනවා හරි පොඩි දෙයක් හරි ක්ලික් වෙන්න නැති එයාලා වෙනද යූස් කරන්න ඔප්ෂන් එකක් හරියද මේකෙදී යූස් කරන්න නැති මම.
කොහොමාරි මේ විදිහට නිකටම Lightroom මොබයිල් ඇප් එකේ ටියුට ඔඩියන්ස් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක ප්‍රීසෙට්ස් කියන වීඩියෝස් අරන් ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද Lightroom මොබයිල් ඇප් එක ඒක ප්‍රීසෙට්ස් කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ඒ නිසා මම තීරණය කරා මේකෙන් Lightroom මොබයිල් ඇප් එක වෙන බැලිස් එකක් හදන්න. ඒත් එක්කම ප්‍රීසෙට්ස් වලට කලෙක්ෂන් එකක් හදන්න මම මේක drive එකේ හදලා හරි නැත්නම් පොඩි වෙබ්සයිට් එකක් හදලා ඒ දාලා හරි ඔයාලට ෆ්‍රී ගන්න පුළුවන් විදිහ හදලා දෙන්නම් ඉස්සරහට. ඉතින් අදිකටම මිත් එක්ක එකතු වෙලා ඉන්න subscribe කරලා මේ දාලා ලොකු මාල්ට ගන්න පුළුවන්. ඒත් එක්ක මතක් කරන්න ඕන මම කියන්නේ මහා ලොකු වැඩක් නෙවෙයි ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙවෙයි. මමත් ඔය එහෙම මේ ඉගෙන ගන්න දේවල් තමයි ඔයාලට මේ විදිහට ඉදිරිපත් කරන්න. ඉතින් අපිට පුළුවන් නම් අපි දන්න නොදන්න දේවල් මේ විදිහට share කරගන්න එක ලොකු දෙයක්. ඒ නිසා මම හිතනවා අපිට වඩා ගොඩාක් දන්න අය ඉන්න නිසා ලෝකේ රටේ කොහේ හරි අපි හැමෝම එකට ඉන්න කමිටි එකක් හදාගන්නත් හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා මම Pixels Photography page එකත් එක්ක පොඩි group එකක් හැදුවා. දැන් නම් 28 දුක දින්නේ පටන් ගත්ත ගමන්. ඉතින් ඒ group එක නැත් වෙලා ඔයාලට පුළුවන් දන්න තිකේට ඔයාලා දන්න දේවල් කියලා දෙන්න. ඉතින් ඒක ලොකු දෙයක් වෙයි හැමෝටම. ඉතින් ඒ group එක නම් මම බලාපොරොත්තු වෙනා Lightroom මේත් එක ඔක්කොම mobile එකේ කියලා කතා කරනවා වගේම ඉස්සරහට graphic design පැත්තට යන්න ඔයාලත් එක්ක දැනට මොබයිල් එකේ ඉඳලා ඉතින් මීට ඩෙස්ක්ටොප් එක නැත්නම් PC එක ලැප් එක මොකද හරි යම් කරමු. ඉතින් පටන් ගන්න විදිහට මේ channel එක මේ දේවල් අපි හදුවේ. දැනට subscribe එක 2-3 වැඩි වෙනවා. ඉතින් subscribe කරලා support එක දෙන්න කියලා පොඩ්ඩක් මතක් කරනවා. හරි ඉතින් අද වීඩියෝ එකෙන් ගන්න දෙයක් තිබ්බනම් වීඩියෝ කොහොමද නම් like එකක් දාන්න, comment එකක් දාලා මොන හරි කමක් නැහැ. Subscribe.